මේක සැම්සුන් එකෙන් ගහපු 2024 අලුත්ම නැවක්. කොහොමද ජීවිතේ? හැම හොඳින්ද? ඉතින් ඔන්න අලුත් නැවට ඇවිල්ලා දැන් මාසෙකටත් ලං වුණා. ඉතින් අපි ෂිප් යාඩ් එකේ ඉඳන් අපි ආවා චයිනා වලට ඇවිල්ලා දැන් අපි යනවා ඊළඟට කොරියා, සවුත් කොරියා, ඊට පස්සේ ජපාන් යනවා, ජපාන් වලට පස්සේ අපි යනවා USA. ඉතින් USA ගිහිල්ලා ආපහු එනවා ඒෂියා පැත්තට. ඔය වගේ වොයිජ් එකක් තමයි මේ වෙලාවේ තියෙන්නේ. ඉතින් මේ වොයිජ් එකන මාස 3ක් විතර යනවා මේ රවුම ගිහිල්ලා එන්න. ඉතින් ඔබ තමයි දැනට විස්තර. අපි එතකොට වොයිජ් එක ස්ටාර්ට් කරලා දැන් සති එකමාරක් විතර. ඉතින් අපි දැන් කොරියාව, ඊට පස්සේ ජපාන්, දැන් මේ වීඩියෝ එක ඔයාලට බලන්න පුළුවන් සවුත් කොරියා වලින්. ඉතින් අර නෙට්වර්ක් එකෙන් ඉදින් තමයි අපිට සවුත් කොරියා, ඊට පස්සේ ජපාන්, ඉතින් ඊට පස්සේ දවස් 20කට වගේ නෙට්වර්ක් නැහැ. ඊට පස්සේ අපි යනවා පැනමා, පැනමා කැනල් එක ක්‍රෝස් කරලා තමයි අපි අට්ලාන්ටික් ඕෂන් එකට යන්නේ. ඉතින් එතකන් සිග්නල් නැහැ, එතකන් නෙට්වර්ක් නැහැ. එතකොට මේ වීඩියෝ එක මෙතනින් බලුවට පස්සේ ඔයාලට සමහර විට තව දවස් 10කට 15කට වීඩියෝ මේ channel එකේ බලන්න බැරි වෙයි. ඇහුවා මේ අලුත් නැවේ කැබින් එක කොහොමද තියෙන්නේ කියලා මගේ රූම් එක. ඉතින් මම තව වෙන වීඩියෝ එකකින් නැවේ ඇතුළේ පෙන්වන්නම් ඇතුළේ කොහොමද දේවල් තියෙන්නේ කියලා. ඉතින් අලුත්ම නැවක්, අලුත් දේවල්, ලස්සන දේවල් මේ නැවේ තියෙනවා. ඉතින් ඔයාලට මම ඉස්සරහට එකින් එක ඒවා පෙන්වන්න. එතකොට අපි බලමු කොහොමද රූම් එක තියෙන්නේ කියලා මගේ. රයිට්, මුලින්ම මෙන්න මේ තට්ටුවේ තමයි මගේ රූම් එක තියෙන්නේ. රයිට්, ඒකට කියනවා එලිවේස් කියලා. මෙන්න රූම් එක තියෙනවා. මේක Samsung එකෙන් ගහපු 2024 අලුත්ම නැවක්. ඒක නිසා අලුත්ම අලුත් දේවල් තමයි මේකට කරලා තියෙන්නේ කට්ටිය. ඉතින් මෙතනින් පටන් ගත්තාම මෙන්න තියෙනවා අපේ මගේ කැබින් එකේ එයා කන්ඩිෂන් එක කන්ට්‍රෝල් කරන්න මෙතන මෙන්න මේ වගේ. ඉතින් රෙදි දාන කබඩ් එකක් තියෙනවා. ඉතින් මෙතන තියෙනවා ලයිෆ් ජැකට් එක, ඉමර්ෂන් ෂූට් එක. මම මේ දෙක ගැන කියලා තියෙනවා, ලයිෆ් ජැකට් එකයි ඉමර්ෂන් ෂූට් එකයි මොකටද අවශ්‍ය වෙන්නේ කියලා. අදිසිය ඉමර්ජන්සි අවස්ථාවකට තමයි මේ දෙක තියලා තියෙන්නේ. නව ගිලුනොත් බේරිලා ඉන්න, සර්වයිව් කරන්න, අපේ ජීවිතේ බේරගන්න. ඉතින් ඊට පස්සේ මෙන්න මගේ ටේබල් එක, මේ වගේ ලාච්චු තියෙනවා අරින්න පුළුවන් විදිහට. ඊට පස්සේ අනිවාර්යෙන් ඔයාලා ෆස්ට් ටයිම් කවුරු හරි නැවකට එනවා නම් මෙන්න මේ වගේ කනෙක්ෂන් එකක් අනිවාර්යෙන් කලන් එන්න. මේ වගේ මල්ටි මොකක්ද කියන්නේ, වය කෝඩ් එකක් මේ වගේ. ඉතින් සමහර නැවුල තියෙනවා, සමහර නැවුල නැහැ. මොකද මේ වගේ වය එකක් ගෙනාවොත් මේක ප්ලග් කරන්න විදියක් නැහැ නැවට. ඉතින් ඒක නිසා ඒක අනිවාර්යෙන් මතක තබා ගත යුතු දෙයක්. මේ වගේ දෙයක් අරන් එන්න. රයිට්, ඊට පස්සේ මගේ VHF එක, මෙතන ටේබල් ලෑම්ප් එකක් තියෙනවා. ඒක මෙතන ටච්. ඊට පස්සේ මේ ප්ලාස්ටික් නෙවෙයි, මේක නැචුරල්. එයාගේ එකත් මෙතනක් තියෙනවා. එන්න බලන්න ලස්සනට. ඉතින් මේ වගේ ඊට පස්සේ ඩේ බංක් එකක් තියෙනවා. ඊට පස්සේ මේ වගේ ටේබල්ස් දෙකක් තියෙනවා. මගේ ඇඳ තියෙනවා. ඉතින් එන වගේ එතන වින්ඩෝ එක, අපි ෆෝර්ත් රෝල් එක කියනවා මේකට. ඉතින් ඉස්සරහ පේන්නේ නැහැ, මොකද කන්ටේනර්ස් ලෝඩ් කරලා තියෙන නිසා.
ඉට අමතරව මෙතන පියේ ස්පීක එක තියෙනවා. නැවේ මොකකාරි පබ්ලික් නවස්මන්ට් එකක් වගේ දෙයක්, ඉමර්ජන්සි එලාම් එකක් වගේ දෙයක් අපට ඇහෙන්න තමයි. ඉතින් මේ වගේ ස්පීක එකක් තියෙන විතන ඒක ඇඩ්ජස්ට් කරන්න පුළුවන් වොලියුම් එක. ඉතින් ඔන්න වගේ දේවල් තමයි තියෙන්නේ මෙතන තියෙන වොෂ්රූම් එක. මේ වගේ මේකෙත් තියෙනවා අර වගේම ස්පීක එකක් තියෙන. තනත් ඒක ඇඩ්ජස්ට් කරන්න පුළුවන් අපිට ඕන ගන්නට. මේක ෂවර් ඒරියා එක විදියට. ඉතින් ඔන්නම තමයි තියෙන්නේ. මේ වගේ වෝල් ලෑම්ප් එකක් තියෙනවා. මෙතනක් තියෙනවා කම්පාර්ට්මන්ට් දෙකක්, මේ විදියට තුනක් තියෙනවා. රයිට්, අපේ බඩු දාගන්න පුළුවන් නැවෙදිදී. ඉතින් මේ වගේ ලස්සන යුනික් කැබින් එකක් තමයි මේ නැවේ තියෙන්නේ. මේ බලන්න ්ලෝ එක කොහම තමයි තියෙන රූම් එක. මෙතන ලොකු විස්තරයක් නැහැ වෙන්නන්න. ඉතින් ඉතමතර මේ දවස්වල ගොඩක්ම බිසි ලයිෆ් එකක් යන්නේ. ඉතින් ඒක නිසා රෂ් වැඩි, මෙදවස්වල ළඟ ළඟ බෝඩ්ස් තියෙනවා. ඉතින් මේ වීඩියෝ එකක් අප්ලෝඩ් කරගන්න, එඩිට් කරගන්න ටිකක් ටයිම් එක මැනේජ් කරගන්න අමාරුයි. ඉතින් ඒක නිසා මේ විදිහට බලමු ටික දවසක් වීඩියෝස්. රයිට්, ඊට පස්සේ ඔයාලට සුපර් වීඩියෝ ටිකක් ඉස්සරහට මම දෙන්නම්. අපි දැන් මෙතනින් එළියට දැම්මහම අපි ජපෑන් වලින් එළියට දැම්මහම ඊට පස්සේ යුඑස්ඒ යන්න අපිට මාසයක් විතර මහමුදු තමයි ඉන්න තියෙන්නේ. ඉතින් අපි බලමු ඉස්සරහට මොන වගේ වීඩියෝස්ද බලන්න පුළුවන් කියලා. ඔයාලා කමෙන්ට් කරන්න අවශ්‍ය මොනවද වීඩියෝස් ඔයාලට ඕනේ කියලා මේ නැවේ. ඉතින් ගෑවේ ගොඩක් දේවල් තියෙනවා පෙන්වන්න බලන්න ඔයාලට. ඉතින් අපි ඉස්සරහට ඒවා එකින් එක බලමු. රයිට්. ඉතින් දැනට ඔවා තමයි විස්තර. ඉතින් අපි මරි ඊළඟ වීඩියෝ එකෙන් එන හම්බෙමු. මොන හරි දෙයක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න, අපි මම බලලා අනිවාර්යෙන් රිප්ලයි දෙන්න, නැත්නම් වීඩියෝ අනිවාර්යෙන් හැරගෙන. රයිට්. එහෙනම් හැමෝටම ජය වේවා. See you next video. Bye bye.